නම සෙල්වරත්නම්. ගම දෙනියාය. රැකියාව වතුකම්කරුවෙක්. ඉස්කෝලෙ ගිහිම්ම නෑ. අකුරු කියවන්න ලියන්න බෑ. ඒත් ඔහුත් එක්ක පැය ගානක් ගතකරපු මට මෙහෙම හිතුණා. කලාව විෂයක් හැටියට ඉගෙන නොගත්තත් වැඩේට ආශ්චර්යමත් කලාවක් තියෙනවා. ගණිතය හැදෑරුවේ නැති වුණත් ගණිතමය න්‍යායවලට අනුකූලයි. හරියටම හරි තැනට සක්ක ගහලා මුළු බැම්මම ශක්තිමත්ව තියෙනවා. ඔහුගේ වැඩේට ෆිසික්සුත් අඩංගුයි. මැනේජ්මන්ට් ඉගෙනගෙන නෑ. ඒ තියෙන සම්පත් හොඳින් මැනේජ් කරනවනේ. කතා බහක් නෑ, ඕපදූප නෑ, ෆෝකස් එක 100%. අව්වද වැස්සද ඔහුට වෙනසක් නෑ. පවකට් ඔහුට දැනෙන්නෙත් නෑ වගේ. ආණ්ඩුවට බැන බැන බුකියේ පෝස්ට් දාන්නෙත් නෑ. නමුත් අපි මෙවන් අය හඳුනන්නේ දුප්පත්, නූගත්, මෝඩ වගේ වචනවලින්නේ. මොනවයින්ද දුප්පත්? නූගත් කියන්නේ කොහොමද? දාඩිය මහන්සියෙන් පස සුරකින වැඩක් කරලා, ගහක් කොලක් හිටවලා, ඒවට සාත්තු සප්පායම් කරලා, කාටවත් වද නොදී, කාගෙන්වත් හොරකම් නොකර, තමන්ගේ පවුල රැකගෙන ජීවිතේ ගත කරන සෙල්වා නිහඬ වීරයෙක් නේද? සෙල්වගේ නිහඬ වීරකම අගය කරන්න ෂෙයා කරමුද මේ කතාව.